අපි ගැන හිතන එකම රීලෝඩ් එක. අදම 7:49 රීලෝඩ් කරන්න. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජාත්‍යන්තර දේශගුණ උපදේශක තනතුරට හිටපු නොවිචියානු අමාත්‍ය එරික් සෝල්හයිම් සහ හිටපු මාලදිවෙන් ජනාධිපති මොහොමඩ් නෂීඩ් යන මහත්වරුන් පත් කර තිබෙනවා. එරික් සෝල්හයිම් මහතා අද ජනාධිපතිවරයා හමු වී ඉදිරි කටයුතු පිළිබඳව සාකච්ඡා කළා. සෝල්හයිම් මහතා අද කොළඹදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාද හමු වූ අතර එහිදී ශ්‍රී ලංකාවට මුහුණ දී ඇති ආර්ථික අර්බුදය පිළිබඳවද සාකච්ඡා කර තිබෙනවා. ආර්ථිකය හා ජෛව පද්ධතිය එකිනෙක සම්බන්ධ කරගනිමින් වත්මන් ආර්ථික අර්බුදයට හරිත ආර්ථික විසඳුම් සොයාගත හැකි ආකාරය පිළිබඳව හිටපු ජනාධිපතිවරයා සහ සොල්හයිම් මහතා සාකච්ඡා කර තිබෙනවා. කවුද මේ එරික් සොල්හයිම්? 2023 කාල සීමාවේ LTTE සංවිධානය හා ශ්‍රී ලංකා රජය අතර ක්‍රියාත්මක වූ සාමක්‍රියාවලියේදී විශේෂ සම නියෝජිතයා ලෙස මැදිහත් කාර්යය සිදු කළේ එරික් සොල්හයිම් මහතායි. එම කාල සීමාවේ ඔහු නෝර්වේ රාජ්‍යයේ ජාත්‍යන්තර සංවර්ධන සහයෝගිතා අමාත්‍යවරයා ලෙසද කටයුතු කළා. එවක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ LTTE සංවිධානය අත්සන් කළ සමගි විසුම සහ ඉන්පසුව පැවති සාකච්ඡා සම්බන්ධීකරණ ක්‍රියාවලියේදී සොල්හයිම් මහතා මැදිහත් කරුවෙකු ලෙස ක්‍රියා කළා. ඔහු එම කාර්යයෙන් ඈත් වුණේ මහින්ද රාජපක්ෂ මහතා 2005 වසරේ බලයට පත්වීමෙන් පසුයි. අනතුරුව 2016 වසරේදී එරික් සොල්හයිම් මහතා එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහනේ විධායක අධ්‍යක්ෂ තනතුරට පත් වුණා. නමුත් ඔහුට 2018දී එම තනතුරෙන් ඉල්ලා අස්වීමට සිදු වූයේ විදේශ සංචාරවලට වියදම් කළ මුදල් ප්‍රමාණය පිළිබඳව මතුපු ගැටලුවක් හේතුවෙන්. සොල්හයිම් මහතා දින 668ක් තුළ සංචාර 529ක් සඳහා ඇමරිකානු ඩොලර් 4,08,518ක් වියදම් කර තිබුණා. එම වියදම් සම්බන්ධයෙන් නිසි අධීක්ෂණයක් හෝ වගවීමක් සිදුව නැතැයි එහිදී චෝදනා නැගුණු අතර ඔහු 2018 නොවැම්බර් මාසයේ තනතුරෙන් ඉල්ලා අස්වීමට තීරණය කළා.